ශ්‍රීලංකා කණ්ඩායම මීළඟට මුහුණ දෙන ප්‍රධානම ජාත්‍යන්තර තරගාවලිය තමයි බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගාවලිය. මේ තරගාවලියට සූදානම් වෙන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දි නම් වෙලා තියෙන්නේ. මේ සංචිතයට කොදෙව් තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් ඇතුළත් වෙලා වගේම කොදෙව් තරගාවලියට සෙල්ලම් කළ ක්‍රීඩකයන් ඉවත් වීමත් දකින්න තියෙනවා. සංචිතයේ නායකත්වය ලැබිලා තියෙන සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්නට. දිමුත්ට අමතරව ප්‍රතිකරුවන් විදියට ලහිරු තිරිමාන්, ඔසඳ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්, පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස් එක්ක රොෂෙන් සිල්වා ඉන්නවා. තුංගිරියව ක්‍රීඩකයෝ විදියට කණ්ඩායමට නම් වෙලා ඉන්නේ ධනංජිත් සිල්වා, වනිදු හසරංග, රාමේෂ් මෙන්ඩිස් එක්ක දසුන් ශානක. කණ්ඩායමේ වේගපන්දු බලැණිය සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුසංක එක්ක ලහිරු කුමාරගෙන් තමයි සමන්විත වෙන්නේ. දඟපන්දු යවන තුංගිරියව ක්‍රීඩකයන්ට අමතරව ප්‍රධාන පෙළේ දඟපන්දු යවන්නෙක් විදියට කණ්ඩායම එක්ක ප්‍රවීන් ජයවික්‍රම තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. මේ සංචිතයේ බලද්දි ප්‍රවීන් ජයවික්‍රම තමයි අලුත් මුහුණක් විදියට කණ්ඩායමට එකතු වෙලා තියෙන්නේ. ප්‍රවීන් එන්නේ ප්‍රවීන් වගේම වමත් පාදක පන්දු යවන ක්‍රීඩකයෙක් විදියට පහුගිය කාලේ වැටපෙන්න පුලසිත් ඇඹුල් දෙනියගේ තැනට. ලසිත් කොදෙව් තරගාවලියේ පන්දු රැකීමේදී ආබාධයකට ලක්වීම නිසා තමයි ප්‍රවීන්ට සංචිතයට එන අවස්ථාව හැදෙන්නේ. තාමත් අවුරුදු 22ක් වෙන මේ තරුණ ක්‍රීඩකයා පළමු පෙළ තරඟ 10කට විතරයි සෙල්ලම් කරලා තියෙන්නේ. එතෙන්දී කඩලු 40ක් දවා ගන්න ඔහු සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා යවුන් කණ්ඩායමේ කැපිපෙන ක්‍රීඩකයෙක් විදියට වැඩපෙන්නු ප්‍රවීන්ට ගොඩක් වෙලාවට ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව උදා වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.